මිලින්ද මහත්තයෝ පොඩක් බාධා කරනවා. ඔබතුමා කියන එකත් එක්ක මම එකඟ වෙන්නේ නැහැ. දැන් ඔබතුමා කිව්වා තරුණයෝ දේශපාලනයට ඇවිල්ලා තියෙනවා, තරුණ දාගත්තය වැඩි වෙලා තියෙනවා. මම අහගෙන හිටපු කිව්ව කතාව. හැබැයි ඔබතුමාලාගේ පක්ෂවල, දේශපාලන පක්ෂවල වැඩි හරියක් තීරණ ගන්න මේ වයසකට ගියපු අය. ආ එක්කෝ 80 පැනලා නැත්තම් අපි කියමු 60 පැනලා ඒවා ඒ වගේ අය තමයි මේ දේශපාලන පක්ෂ ඇතුලේ තීරණ ගන්න. මෙහෙමයි. නෑ පොඩේ නමයි ප්‍රශ්න ඉවර නෑ. මං අහන්නේ ඔබතුමාලාගේ ඔය දේශපාලන පක්ෂවල ඔබතුමාලාගේ අදහස් වලටවත් තැනක් තියනවද? මෙහෙමයි. අපේ පක්ෂය ඇතුලේ නම් අපි ලොකු ඉඩක් හදාගෙන තියෙන එක අපි මහන්සි වෙලා කරගත්ත වැඩක්. උදාහරණයක් විදිහට කිව්වොත් එම මම දන්නේ අපේ පක්ෂයේ වැඩිහිටි ප්‍රජාව විශ්වාස කරනවද කියලා මේ සමලිංගික අයිතිවාසිකම් පිළිබඳව අලුතෙන් ගෙනාපු පනතට. හැබැයි තරුණ සංවිධානයේ විදිහට අපි ක්‍රියාශීලීව මැදිහත් වෙලා ඉන්නවා ඒ බිල් එක ඇප්‍රූව් කරගන්න ඕනේ කියලා. අභ්‍යන්තරව වැඩිහිටි ප්‍රජාව පක්ෂය ඇතුළේ ඉන්න මොනවා හිතනවද කියන එක පිළිබඳව හිතන්නේ නැතුව අපිට ඉඩක් ලබා දීලා තියෙනවා. ඒ ගැන කතා කරන්න. උදාහරණයක් විදිහට මම පහුගිය කාලේ සහභාගී වෙච්ච හැම වැඩසටහනකදීම මම කිව්වා කංශා නීතිගත කිරීම පිළිබඳව තිබෙන අපේ සංවාදයට මගෙන් ඇහුවොත් මම කියන්නේ ඒක නීතිගත කරන්න ඕනේ කියලා. මම දන්නේ මගේ පක්ෂ වැඩිහිටියෝ මොකද ඒ ගැන හිතන්නේ කියලා. කතාවක් විතරයි නේද ඒක? මේ මම දන්නේ ඒ ගැන පක්ෂ වැඩිහිටියෝ මොකද හිතන්නේ කියලා. ඔබතුමාට දන්නේ කියන්න බෑනේ. ඔබතුමා නියෝජනය කරන දේශපාලන පක්ෂ විදිහට ඒක ඇතුලේ සාකච්ඡා කරනවා. ඉතින් එතකොට ඔබතුමාට කියන්න බෑ අපේ පක්ෂේ වැඩිහිටියෝ අපේ පක්ෂේ ඉන්න අය මේ ගැන මොන විදියට හිතනවද කියලා එහෙම කියන්න බෑනේ. අපේ පක්ෂවල ඉන්න වැඩිහිටියන්ගේ මතිමතාන්තරවලට වඩා වෙනස් මතිමතාන්තර දැරීමට අපිට ලොකු ඉඩක් දීලා තියෙනවා. ඒක මම ඒක ඒ උදාහරණ දෙක දුන්න. මොකද ඒ හැර තම ගොඩක් දේවල් උදාහරණයක් විදියට බලේ බෙදීම සම්බන්ධ. එතකොට දැන් මෙතුමා කිව්වා එරංග මහත්තයා එතුමාගේ කතාවේදී පවුල් කීයද පාලනය කරාට? පවුල් පහ පහනේ. පවුල් පහක් රට පාලනය කරා. ඉතින් ඒ පවුල් පහ කියපු දේවල් කරපු දේවල් අපි කතා කර 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 ඉඳලා තමයි මෙච්චර කල් ඉඳලා තියෙන්නේ. දැන් අද රට බංකොලොත්. එතකොට තරුණයා මොකද කරේ? තරුණ දැන් ඉරංග මහත්මයා ගහන්නේ දැන් අපේ අවුරුදු ගණනාවක් අපේ යුද්ධයක් තිබ්බා. ඒ යුද්ධේ තරුණයෝ ලොකු දායකත්වයක් දීලා ඒ රටේ තිබුණු මේ යුද්ධය මේ ඉවර කරා. තරුණ දායකත්වය දීලා. හැබැයි දේශපාලනේ දැන් ඔබතුමාලා පහුගිය කාලේ මහා ලොකු අරගලයක් කරා. අරගලයට විවිධ දේශපාලන පක්ෂ විවිධ විදිහට දායක වෙලා තියෙනවා. තරුණයෝ විශාල කාර්යභාරයක් කරා. හැබැයි ඒක මේ දේශපාලන වශයෙන් ඒවට ඒක පේන්නේ නැහැ. රට ඉස්සරහට යamak පේන්නේ නැහැ. රට බංකොලොත්. ඒ කියන්නේ තරුණයේ දායකත්වයක් එන්නේ නැහැ වගේ පේනවා රට දියුණු වෙන්නේ ඉස්සරහට. දැන් ඔබට අදාළව මට කියන්න තියෙන මෙහෙම දැන් අරගලය පිළිබඳ නිශ්චිත කඩේමක් අවසන් වෙලා තියෙනවානේ. එතකොට ඒ පිළිබඳ අපිට හොඳ සහ නරක පිළිබඳ අපිට දේශපාලන අදහසක් තියෙනවා. මෑත කාලිනව ගත්තත් එහෙම මුළු ලෝකෙම තරුණයන්ගේ මෙවැනි අරගලයක් ලෝකයේ කිසි තැනක වෙලා නැහැ. ලංකාවේ මම හිතන්නේ කවුරුත් හිතුවේ නැහැ මෙහෙම දෙයක් වෙයි කියලා. ඒක නිසා මම හිතන්නේ අපේ රටේ 80%කට වඩා වැඩි ප්‍රමාණයක් මේ රටේ ඉන්න මහජනතාවගේ මැදිහත් වීම ඇතුළේ වෙච්ච මහජන අරගලයක්. ඒ මහජන අරගලය ඇතුලේ අපේ රටට අමතක නොවන දේශපාලන පාඩම් ටිකක් කියලා දීලා තියෙනවා. ඒක කාටවත් අපිට කියන්න බෑ නෑ කියලා. අපේ රටේ මේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂයට මොකද වෙලා තියෙන්නේ? එකකටද ගමකට යන්න විදියක් නෑ. ඒකට කියලා අද කතා කරන්න විදියක් නෑ. සාම්ප්‍රදායික ලෙස බඩු බෙදුවොත් මිනිස්සු ප්‍රතික්ෂේප කරන්න පටන් අරන් තියෙනවා. වෙනම දේශපාලන හැරීමක් ඒක ඇතුලේ ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මීට රට අපේ රටේ තිබුණ දේ තමයි විවස්ථාව තියෙනවා. පාර්ලිමේන්තුව තියෙනවා. තුනෙන් දෙකක් තියෙනවා. මැතිවරණ තියෙනවා. එතනින් පහට මොකක්වත් නෑ. ඒක තමයි රටේ නීතිය බවට පත් වෙලා තියෙන්නේ. හැබැයි අපේ රටේ තරුණයෝ මොකද කරේ? මේ ජෙනරේෂන් එකත් එක්ක සෙල්ලම් කරන්න ඉන්න එපා කියන පණිවිඩය තමයි ඒගොල්ලෝ දුන්නේ. ඒක නිසා මහා බලගතු ජේආර්ට පස්සේ දෙවන්ත බලයක් හිටපු ගෝටාව එලෝලා පෙන්නුව නැහැ ඉන්නන්න පුළුවන් කියලා. හැබැයි ඔබ ඇහුවේ ඒක එතනින් එහාට ප්‍රතිතුරේ. ඔව්. අරගලයට අපිත් සම්බන්ධ වුණා. ඒක තනි අරගලයක් නෙමෙයි පොදු අරගලයක්. හැබැයි අරගලය ඇතුළේ නිශ්චිත අඩුපාඩුවක් තිබුණා. ඒ අඩුපාඩුව තමයි ඒක නිශ්චිත ජනතා කේන්ද්‍රයකට මෙහෙව ගන්න බැරි වුණා. ඒක මාත් ඇතුළුව ඒ අරගලයේ තිබුණු අද්දක මේ නිසා ඒ අරගලයේ නිශ්චිත කේන්ද්‍රයකට මෙහෙව ගන්න බැරි වුණා. ඒ කේන්ද්‍රයේ තිබුණු අඩුව තමයි රනිල්ලා රාජපක්ෂලා කොල්ල කෑවේ. ඉතින් ඒක නිසා තමයි රනිල්ලා දැන් රටේ ජනාධිපති වෙලා. ඔබට නැත්ත මේ අරගලයේ සම්බන්ධයෙන් කරගාටුවක් එහෙම අපි බලාපොරොත්තු දේ කරගන්න බැරි වුණා වගේ කියලා නිකන් හිතේ ඇතුළේ තියෙනවා. නෑ මෙහෙමයි. ලෝකයේ අරගල කියලා කියන්නේ ලෝකයේ අරගල හැම එකක්ම ජයග්‍රහණයෙන් කෙලවර වෙලා නෑ. හැබැයි මේ අරගලේ ඉතාමත් තීරණාත්මක පිමි ගණනාවක් ඇවිල්ලා තියෙනවා. අපි හිතනවා මේ අරගලෙත් තමයි මේ වෙන්නේ. අපි සුබවාදී බලාපොරොත්තු ඇතුළේ තියෙන්නේ අපි තව මාස 7යි කියලා. ඒ අරගලේ වෙන තැනක වෙයි. අරගලේ වාසිය දැනට ආරම්භ තින්නේ ජාතික ජනබල වේගය කියලා අපිට නිකන් හිතෙනවා.
මම හිතන මහ ජනතාව ගන්නවා කියලා යර්ගලේ වාසී. ඒක තමයි මේ පළවෙනි වතාවට අපේ රටේ ජනතාව දැන් යර්ගලෙන් ගිනාපු තැනට නෙමෙයිද මේ ජාතික ජනබලවේග ඇඩ්‍රස් කරගෙන යන්නේ. අපි දිගටම ඒක තමයි ඇඩ්‍රස් කරමින් තියෙන. අරගලේ තිබුණා දූෂිතයන්ට දඬුවම් දෙන්න කියලා. පෞල් පාලනය අවසන් කරන්න කියලා. හොරුන්ට දඬුවම් දෙන්න කියලා. ඒව තමයි අරගලේ තුල තියෙන ප්‍රධාන තියෙන සටන් පාඩ. ජනතාවාදී පාලනයක් ගොඩනගන්න කියලා. මේ සියල්ල ඔබ කල්පනා කරලා බලන්න අරගලේ පටන් ගන්න මොහොතේ ඒව ජාතික ජනබලවේග නියෝජනය කරා. අද වෙද්දිත් ඒ මතවාද තවත් හොඳින් තහවුරු කරගෙන අපි ඉස්සරහට යන නිසා අපි හිතනවා නිසක ලෙස මේ වසර ජනබලයේ ගන්තර පස්සේ ඔය මතවාදයේ දිකටම පවතීද අපි හිතනවා මේ ජෙනරේෂන් එකත් එක්ක මේ ඔවුන්ගේ බලාපොරොත්තු වලට කුමන හෝ කෙනෙක් පිටිපස්සෙ හැරෙව්වොත් මං හිතන්නේ මාස කිහිපයකට වඩා ඉගෙන පුළුවන්. ඔයගලටවත් පැවැත්මක් නැහැ. නිසකයි. ඒක නිසා අනිවාර්යයෙන්ම මේක ජනතාවාදී පාලනයක් ගොඩනගන්නේ ඒක නිසාම තමයි. ඒක නෙවතුම මේක සාම්ප්‍රදායික බලදේශපාලන ක්‍රියාවලියක්ම නෙමෙයි. ඔබතුමා ඔබතුමාගේ පක්ෂය ඇතුලේ හඳනගන්න සූදානම්. මම විතරක් නෙමෙයි මුළු පක්ෂෙම ඒ ක්‍රියාවලියේ ඉන්න ජනතාවාදී පාලනය වෙනුවෙන්.